සරසවි ඇදුරන් වර්ජණය අත්හරි අධ්‍යාපනයෙන් සාකච්ඡාවලට ඉඩ අවුරුද්දට ගමේ යන්න බසුත් දුම්රියත් තියෙන වටත් වැඩියෙන් අලුත් අවුරුද්දේ සිරකරුවන්ට ඥාතීන් හමු වෙන්න අලුත් අවස්ථාවක් විශ්‍රාමික එදහෙදියන් සේවයට ගන්නයි මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ඉල්ලීමක් වනය අඩුවේ සතුන් වැඩි වෙයි ඒ ගැනත් හොයන්න වෙනම කමිටුවක් මියන්මාර් ගුවන් ප්‍රහාරයකින් එරට රැසියන් 53ක් මරුට විශේෂ නියම ප්‍රවෘත්ති කාටත් කලින් ඔබට කියන ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ඔබ අදත් සජීව ලෙසින් එක්වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයන කටයුතු වලින් බැහැරව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටු වීමට තීරණය කළා. ඒ සම්බන්ධයෙන් පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවයි ආචාර්යවරුන් මෙම තීරණයට එළඹුණේ. විශ්වවිද්‍යාලවල දේශන ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිතිය සම්මේලනයේ ගත් තීරණයට ප්‍රසාදය පළ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නිරත වුණා. ඊයේ මධ්‍යම රාත්‍රිය වෙනතෙක් එම සාකච්ඡා පැවැත් වූ බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද එම සමිති සම්මේලනය අද නිවේදනය කළේ අධ්‍යයන කටයුතු වලින් බැහැර සිටීමටගත් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවයි. කෙසේ වුවද උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයකට එළඹ නොමැති බවද වාර්තා වනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සමග පැවැත් වූ සාකච්ඡාවට කිහිපයකින් අනතුරුව එම සංගමයේ ඉදිරිපත් කළ ගැටලු කිහිපයකට විසඳුම් ලබා දී ඇති බවයි. විශ්වවිද්‍යාලවල දේශන ආරම්භ කිරීමට එම සංගමයේ ගත් තීරණයට ප්‍රසාදය පළ කරන අමාත්‍යාංශය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගීම කඩිනමින් ආරම්භ කිරීමටද මැදිහත් වන ලෙසයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් ඉල්ලා සිටින්නේ. එම සංගමයට තවදුරටත් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඉදිරි දිනවලදී ඊට සූදානම් වන බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. මෙතර විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පෙන්වා දෙන්නේ උසස් පෙළ විභාගයේ අවසන් වී දින 54ක් ගත වී ඇතත් පිළිතුරු පත්‍ර ඇගීමේ කාර්ය තවමත් ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි. 2022 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයේ ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්ුණා. එහි පිළිතුරු පත්‍ර ඇගීමේ කාර්ය මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වීමෙන් විභාගයට මුහුණ දුන් සිසුන් අසීරුතාවට පත්ව ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පෙන්වා දෙන්නේ. ඉන් සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම අසමතුලිත තත්වයකට පත්ව තිබෙනවා. ප්‍රමාද වී ඇති මෙම ඇගීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දායකත්වය ලැබෙන්නේ නම් අදාළ කාර්ය කඩිනමින් ආරම්භ කළ හැකි බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පෙන්වා දෙනවා. මෙම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගීමේදී එක් පිළිතුරු පත්‍රයක් සඳහා ගෙවන ගාස්තුව වැඩි කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශයේ පියවරගෙන ඇති බවයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. එම කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් අපනියෝජිත මදු නිසංසලා කළ සොයා බැලීමක් දැන් 2023 සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලබන්නට තවත් එක් දිනක් පමණක් ඉතිරිව තියෙද්දී ස්වාධීන රූපවාහිනිය අපි ආවා කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම් පළාසලට. ඒ මේ කොළඹ ප්‍රදේශීය පුරාවටම රැකියා කටයුතු වල නිරත වෙලා ඉන්න අපේ ආදරණීය ජනතාව මේ අද සහ හෙට දිනයන් දෙක මේ ස්ථානයේ ඊටාම කාර්ය බහුල ස්ථානයක් බවට පත් කර ගන්නවා. ඒ පිළිබඳ තොරතුරු දැනගන්න ස්වාධීන රූපවාහිනිය අපි අද දවසේදී මේ විදිහට කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම් පළාසලට පැමිණියා. ඉතින් එන්න අපි බලමු ඔවුන්ගේ මේ අදහස් ඔවුන්ගේ අදහස් වමාරු කර ගන්නට වගේම 2023 මේ වසර මේ අලුත් අවුරුද්ද කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න. අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් පලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමටයි පියවරගෙන ඇත්තේ. ඒ යටතේ අවුරුදු බස් සේවා අද දිනේද ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. අමතර බස් රථ 300ක්ද ධාවනයට එක් කිරීමටයි කටයුතු කර ඇත්තේ. පෞද්ගලික බස් රථ මෙන්ම ළංගම බස් රථ මෙසේ ධාවනයට යොදවා ඇති අතර මීට සමගාමීව විශේෂ දුම්රිය සේවාද ක්‍රියාත්මකයි. විශේෂ දුම්රිය වාර කිහිපයක්ද අද දිනේ ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අධිවේගී මාර්ගවල බස් රථ ධාවනයේද නියමිත පරිදි සිදු කෙරෙන බවයි ප්‍රවාහන නිලධාරීන් පවසන්නේ.
අවුරුදු සේවාව පටන් ගත්තා 7 වෙනිදා මේක 18 වෙනිදා වෙනකන් තියෙනවා මේ අතරතුර පහුගිය දින කීපය තුළ ඇත්තටම මගේ ජනතාව පැමිණීමේ පොඩි අඩුවක් තිබුණා නමුත් පෙරේදා සිට රාත්‍රී කාලය දක්වා එළි වෙනතුරු දිගටම මගේ ජනතාවගේ වැඩිපුර පැමිණීමක් තිබුණා අපි මේ වෙනකොට ඊයේ දවසේ බස් රථ 200ක් වුණා වැඩිපුර යෙදෙව්වා අදත් බස් රථ මේ වෙනකොට දැනට යොදවලා තිනවා අපි රාත්‍රී කාලයේදී තවත් බස් රථ 75ක් විතර යොදවන්න බලාපොරොත්තු වෙනවා මා කුඹුර බහුවිධ ප්‍රධාන මධ්‍යස්ථානය භාවිත කරන මගේ සඳහා සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් දුරගමන් සේවා ක්‍රියාත්මක කරලා තියෙනවා දිශාන 341ක් පමණ ඒ වගේම කෙටි ගමන් වාර දිශාන 320ක් පමණ ක්‍රියාත්මකයි තෙරපීමක් නැතුව අවශ්‍ය කරන මගීන්ට පහසුකම් සලසා දීමට කටයුතු කරලා තියෙනවා මගී ජනතාවට අපහසුකම් තොරව තමන්ගේ ගම්බිම් බලා යන්න පුළුවන් 59 පමණ වෙනකන් මේ සේවාවන් ක්‍රියාත්මක වෙන නිසා කිසිම ගැටලුවකින් තොරව තමන්ගේ ගමනාන්ත සරද ගමන් කරන්න මගී ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දීලා තියෙනවා ලොකු සේවයක් ඇත්තටම මේක ඉස්සරහටත් මේක තව මීට වැඩිය දියුණු වෙනවා නම් හොඳයි කියලා හිතනවා වෙනවා ගන්න පහසුකම් मे अत्र अलुत अवरुद समय आरक्षा वेनुवेंद एकाबद्ध विशेष वेडपिलिविलक् क्रियात्मकाय पोलिसी हा त्रिविध हमुदावट अमतरव बुद्धियांश निलधारिन्गे सहायद मेम वेडपिलिविलट लबा गेनीमटै कटयुतु कर अत्ते सिंघल हा हिंदु अलुतावरुद्ध वेनुवेन हेट सिट अनिद्दा देदिन तुल दिवेनपुरा सियलु सुरासेल वसा देमिन बव सुरापदु देपार्तमेंतुव पवसनवा उत्सव काल सीमाव तुल अदाल काटेदु अधिक्षनेट विशेष मेहियुमग्द क्रियात्मक किरीमटै तीरणय कर अत्ते वंचा हो आक्रमिकता सिदुवन्ने नम ए पिलिबंद तोरतुरु 19.13 दुरकथन अंकेट देनुम देन लेसई सुरापदु देपार्तमेंतुव जनतावगिन इल्ला सिटिन्ने පසුගිය වසර දෙකක කාලයේ පුරාවටම අපට සිත්සේ සමරන්නට නොහැකි වුණු සිංහල හින්දු අලුත් අවුරුද්ද මේ වසරේ ඉතාමත් සතුටින් අපේ ආදරණීය ජනතාව සමරන බවක් පේනවා. ඉතින් ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින යුගයක ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය අපි ප්‍රාර්ථනා කරනවා සියලුම ලංකාවාසී ජනතාවට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා. එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද අනතුරෙන් තොර අවුරුද්දක් බවට පත් කර ගැනීමට සියලු දෙනා වගකීමකින් යුතුව සිය දෛනික ක්‍රියාකාරකම්වල නිරත විය යුතු බව ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිණී පුෂ්පා රාම්‍යාණී සොයිසා මෙණවිය පවසනවා. උස්සව සමය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අනතුරු ඉහළ යන පුළුවන් කාලයක්. ඔබ හොඳට මතක තබාගෙන මේ අනතුරු අනිවාර්යයෙන් 100%ක් වළක්වා ගන්න පුළුවන්. රියදුරු මහත්මයා, මගියා සහ පාදිකයා නිවැරදිව පාරේ ගමන් කරන්නේ නම් අනිවාර්යයෙන් මහ පාරේ අනතුරු ආවම කරන්න පුළුවන්. ඒ වගේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතේ සම්පූර්ණව ආව කරන්න හැකියාවක් තිබෙනවා නම් මේ අලුත් අවුරුද්දට ඔබට ලොකු වෙනසක් කරන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේ මත තබන නිවසේ අවට පරිසරය හැමතිස්සම ආරක්ෂිත ස්ථානයක් බවට පරිවර්තනය කරන්න. මොකද දරුවන් පාසලේ නිවාඩු කාලයේ ඉන්නේ සමහරට උගුරේ හිරවීම නිසා දරුවන් අනාරක්ෂිත වෙන්නට පුළුවන්. ඒ වගේම ක්‍රීඩා අනතුරු නිසා වෙන්න පුළුවන්. ගිනි ගැනීමකට ලක් වෙන්න පුළුවන්. විදුලි සැරවැදීම් වලට ලක් වෙන්නට පුළුවන්. ඉහළින් වැටීම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන් ගැන ඔබ සැලකිලිමත් වන්න. විශේෂයෙන් ගිනි කිලි භාවිතයේදී සිලින්ඩරාකාර ගිනි කෙලි ඈත තියා පත්තු කළ වහම අවස්ථාවේ ඉවත් වීම තුළ ඔබට මේ අනතුරුදායක තත්ත්වය අවම කරන්නට පුළුවන්. කුඩා දරුවන් කාදාකත් ගිනි කිලි භාවිත කිරීම සුදුසු වන්නේ නැහැ. කොහොම වුණත් ගිනි කිලි අතේ පත්තු කරන්නට එපා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කර පුද්ගලයන් හුඟක් මේ වැරද්ද කරන පුංචි දරුවන් නොදෙනුවත්කම නිසා මේ වැරද්ද කරනවා. ඒ නිසා ඔබ අතේ පත්තු කිරීම නිසා ඔබේ අතේ ඇඟිලි පාවෙන් වෙන්න පුළුවන්. ඔබේ මුහුණ පවා සම්පූර්ණ පිළිස්සෙමට ලක් වෙලා කන් ඇසීම් පවා නැති වෙන්නට පුළුවන්. විශේෂයෙන් මේ කාලයේදී ක්‍රීඩා අනතුරු ගැන හුඟක් අය සැලකිලිමත් වන්නේ නැහැ. කොට්ටපොර ගැසීම, ලිස්සන ගස වැට්ටීම, බැරතන ධාවන සහ බයිසිකල් ධාවන තරඟවලදී ඔබ නොහිතන තත්ත්වයක් තිබෙනවා. ඒ තමයි දැන් අපි හිතමු මැරතන් ධාවනයක් තිබෙනවා. ඔබ ඔබේ යෝග්‍යතාවය සාධක නොකර සමහරක් කලකට ඔබට හිතන්නේ නැති අනතුරක් එහෙම නැත්නම් ජීවිතක්ෂයට පවපත් වුණු අවස්ථා අප දැකලා තිබෙනවා. ඒ කියන්නේ සැලකිලිමත් වන්න. අපිට මතකයි පසුගිය කාලයේදී ලිස්සන ගස් වැටලා ජීවිත කාලෙට පරාගාතයට ලක් වුණ පුද්ගලයන් වගේම මරණයට පත් වුණු රෝගීන් පවා වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා ඔබ මේ හැම දෙයක් ගැන සැලකිලිමත් වන්නේ නම් අනිවාර්යයෙන්ම අලුත් අවුරුද්ද අනතුරින් තොර අලුත් අවුරුද්දක් ගත කරන්න අපි හැම කෙනාටම හැකියාවක් ලැබේවි. රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරුන් හමු වුණා. ඔවුන් සමග වැදගත් කණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටයි රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේ. වොෂින්ටනයේ පැවති G24 අමාත්‍ය මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා එක්ුණා. මෙම රැස්වීමේ ප්‍රධාන අවධානය යොමු වූයේ අභියෝග මැදියේ තිරසාර හා සාමූහික වර්ධනයක් සුරක්ෂිත කිරීම පිළිබඳව බවයි රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ
ට්විටර් පණිවිඩය සඳහන් කර තිබෙන්නේ. ජාත්‍යන්තර ප්‍රජාවට සහ බහුපාර්ශ්වීය ආයතනවලට තිරසරහ සාමූහික වර්ධනයක් ලබා ගැනීමට නැගී එන වෙළඳපළ හා සංවර්ධනයේ වෙමින් පවතින ආර්ථිකයේ ප්‍රතිපත්තිමය ප්‍රයත්නයට පළදායි ලෙස සහාය විය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර සාකච්ඡා කිරීමට මෙම රැස්වීම වේදිකාවක් වූ බවයි රාජමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා මහත්මිය හා රාජමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මෙරට තුළ සුරක්ෂිත කරමින් අකණ්ඩව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම රාජමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. ලෝකබැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ඇනි බ්‍රිජෙට් මහත්මිය හා රාජමාත්‍යවරයා අතරද සාකච්ඡාවක් පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය ආර්ථික ප්‍රතිපත්තියට සහාය වන්නේ කුමන ආකාරයෙන්ද යන්න රාජමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා මෙහිදී පැහැදිලි කළා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම දුෂ්කර අවස්ථාවේ ඔවුන්ට සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අකණ්ඩව කටයුතු කරන බවයි. පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩේමට සියලු දෙනා එක්ව තම වගකීම් ඉටු කිරීම ඉතා වැදගත් බවද ඇය පෙන්වා දී තිබෙනවා. සංගවා තිබූ බිත්තර ITN සූර්ය මංගල්‍ය මෙවර පැවැත්වෙන්නේ බේරුවල මොරගල්ල වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින්. ඒ පියල් නිශාන්ත පදනම බේරුවල ප්‍රාදේශීය සභාව සහ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහය මතයි. ඔව් නිමේෂ. හෙට සහ අනිද්දා දෙදින තුල පැවැත්වෙන සූර්ය මංගල්‍යයේ සූදානම පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප දැන් සජීව ලෙස සම්බන්ධ කර ගන්නවා හි සිටින අප නියෝජිත දුලක්ෂී පෙරේරා. ආයිබෝන් දුලක්ෂී. තුන්හෙලේ හැඩ අලුත් කරන් එන්නේ අවුරුදු කුමරු බලන් සූර්ය මංගල්‍යේ සූර්ය මංගල්‍යේ නන්ද කලුපුණු මුත්ත පුදන් පීත ලැබ දෙවි හතර වරන් ප්‍රවෘත්ති මැදිරියට සූර්යමංගල්‍ය අපේ සජීව හමුවට පෙරදා රාත්‍රියයි වී මේ ඉතා සුන්දර රාත්‍රියක්. ඔබ දන්නවද අපේ රටේ අලුත් අවුරුද්ද නැත්තම් මේ සූර්යමංගල්‍ය පිළිගැනීමේ මාධ්‍ය සංස්කෘතිය ඇති රූපවාහිනී මාධ්‍ය සංස්කෘතිය ඇතුලේ දීර්ඝතම ඉතිහාසය තිබෙන්නේ සූර්යමංගල්‍යට කියා. දශක තුනකට ආසන්න මේ ඉතිහාසයේ මෙවර අපගේ හමුවෙහි කේන්ද්‍රිකව සුන්දර පරිසරයක් මොරගල්ල පුකුදු තීරය කළුඹුතර කෙරෙන මානය මේ තමයි අපේ සූර්යමංගලයේ සුන්දර පරිසරය පිළිබඳව පූර්ණ විස්තරේ හෙට දවසේ අපේක්ෂාවෙන් ඉන්නේ. ස්වාධීන රූපවාහිනී සේවා මාධ්‍ය ජාලය සමග මේ කටයුත්ත පෙරට ගෙන යන්නට සවිය බලය ජවය ලබා දෙන පාර්ශ්වයන් අනිවාර්යෙන් මතක් කරන්නට ඕනේ. පියල් නිශාන්ත පදනම ඒ අතර ඉහලින්ම අපට කතා කරන්නට පුළුවන්. ඒ වගේම බේරුවල ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ටාෂේ කාර්යාලයේ ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාව විශාල මෙහෙවරක් ඉටු කරනවා සූර්යමංගල්‍ය යථාර්ථයක් බවට සාක්ෂාත් කර ගැනීම සඳහා. මේ අවස්ථාවේ මේ මොහොතේදී ගරු අමාත්‍යතුමන් පියල් ශාන්ත ගරු අමාත්‍යතුමන් අධීක්ෂණ කටයුතු වල නියැලෙමින් සිටිනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ වෙනුවෙන් නියෝජ්‍ය සමන්ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර ප්‍රමුඛ මේ සියලු දෙනාම ලකලෑස්ති වන්නේ හෙට දවස වෙනුවෙන් අද සූදානම වැදගත් නිසා. අපි විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ සංචාරක කර්මාන්තයේ තීව්‍ර කර්මාන්තයේ මිනිසුන්ගේ ජන ජීවිතයට ඍජුවම සම්බන්ධ වන්නා වූ පරිසර පද්ධතියත් එක්ක මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන්නට ලැබීම ඔබටද විශේෂ අත්දැකීමක් වනු ඇති. ඒ විශේෂ අත්දැකීමේ මේ පාර්ශ්වයේ පෙරගමන් කරවා ගරු අමාත්‍යතුමා දැන් නිශාන්ත ගරු අමාත්‍යතුමට කැමති ඔබතුමාගෙන් වචනයක් දෙකක් විමසන්න. දැන් අපි මේ ප්‍රේක්ෂකයන්ට ඔබතුමාගෙන කියන්නේ අද. නමුත් සූර්යමංගල්‍ය වෙනුවෙන් ඔබතුමාගේ සූදානම මම හිතන්නේ මාස ගානකට කලින් පටන් ගත්තා. හෙට වෙනුවෙන් අද ලෑස්ති වෙනක හොඳයි දෙයක.
ඒකනම් දුලක්ෂි හරිම වැදගත් මොකද මේ පෙර සූදානම කියන එක ඉතාමත්ම වැදගත් ස්වාධීන රූපවාහිනිය හැමදාම බොහොම සංවිධානාත්මක විධිමත් වැඩ සටහන් අපේ ප්‍රේක්ෂක ජනතාවට ලබා දුන්නා ඉතින් අපේ මහගෙදර වගේ මගේ නම් ස්වාධීන රූපවාහිනිය ඉතින් ඒක නිසා මට මේ අවස්ථාව ලැබුණා මම හිතන්නේ සුවිශේෂී අවස්ථාවක් අලුත් අවුරුද්දේ අපේ ජනතාවට අපේ කම කියලා දෙන්නත් ඒ වගේම දුලක්ෂි මේ පුරවරය සංචාරක සහ දීවර ශේෂ්ත්‍රයන් නියෝජනය කරන පුරවරයක් එවැනි පුරවරයක අපි මෑත භාගයේදී කතා කරන මේ ෆිෂින් ටුවරිසම් පිළිබඳව ෆිෂින් ටුවරිසම් පිළිබඳව කතා කරන කාලයක් තුලදී අපි සැබෑ ලෙසම ඉතාමත්ම හොඳම සංචාර කලාපයේ මේ গোল্ডන් මයිල් කියන සංචාර කලාපයේ බේරුවල මොරගල්ලේ තියෙන ඉතින් එවැනි කලාපයක මේවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තීරණය කරේ මොකද සංචාරක ආකර්ෂණීය වැඩසටහනක් හැටියට මොකද අපේ දේ අපි විතරක් තියාගෙන ඉන්න ඕනේ අපේ දේ අපි දෙන්න ඕනේ පිටට එහෙනම් ජාත්‍යන්තරයට යන්න නම් හොඳම අවස්ථාවක් ස්වාධීන රූපවාහිනිය අපට ලබා දීලා තියෙනවා අපේ පුරවරයට ඉතින් මේකට සීලු දෙනා ඒකාබද්ධ ප්‍රවේශයෙන් කටයුතු කළා මේ සාර්ථක කරගන්න ලොකු මාන්සියක් වුණා ගෞරවය උදකර ඒ මහන්සියේ ඒ බලාපොරොත්තු ප්‍රතිඵලය හෙට දවසේ තනිද්දා දවසේ අපිට දැක බලා ගන්නට පුළුවන් ඉතින් හතරවෙනිදා නැකත් මංගල හෙට දවස් පුරාම විවිධ වැඩසටහන් වලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා හරියටම පෙරවරු 7ට ආරම්භ වෙලා සවස 6 දක්වා අඛණ්ඩව මේ පරිසරයේ සමග ඔබත් එක්ක එකතු වෙලා කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා ගරු මතුතුමා මතක් කළා මං ඇහුවේ හෙට දවස් වෙනුවෙන් අද ලෑස්ති කර නැහැ එතුමා අවුරුදු 100ක් ඉස්සරහගෙන තමයි කතා කළේ ඇත්ත එහෙම තමයි වෙන්නට ඕනේ ස්වාධීන රූපවාහිනි සුවම් මාධ්‍ය ජාලය හැමදාමත් යථාර්ථයක් බවට පත් කරන්නට මිනිසුන්ගේ බලාපොරොත්තු තමන්ගේ යුතුයකම වගකීම ඉහලින්ම ඉෂ්ට කළා අලුත් අවුරුද්ද කියන්නේ මිනිසුන් අලුත් වෙන කාලයක් නව වසර කියන්නේ අපි බලාපොරොත්තු වෙන්න ඉඩ පුදා එහෙමනම් හෙට අප සමග රැඳෙන්නට සූදානම් වෙන්න හරියටම පෙරවරු 7 වෙනි විට උදාසන 7 වෙනි විට සජීවීව අප සමග එකතු වන්න ඔබ වෙනුවෙන් සියලු දේ සියලු තතු රැගෙන එන්නට අපි සූදානම් එහෙමනම් ඒ බලාපොරොත්තු ඔබේ හිතේ තියලා අපිට නැවත වතාවක් කෞර්ති මැදිරියට යන්නට වේවි සූර්යමංගලයේ තොරතුරු ගෙනාවේ දුලක්ෂි පෙරේර ස්තුති ඔබට පාරිභෝගිකයාට සහන රසක් ලබා දීමට රජය පියවර ගත්තත් කෝට ව්‍යාපාරිකයන් එම සහන ජනතාවට ලබා දීමට කටයුතු කර නොමැති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විදානගේ මහතා පවසනවා වෙළඳපොළ මාෆියාවට තිත තැබීමට කඩිනමින් පියවර ගත යුතු බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ වෙළඳපොළ තුල ඇතැම් භාණ්ඩවල මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇති බවට පාරිභෝගික ජනතාව චෝදනා කරනවා අලුත් අවුරුදු කෑම මේසේ නැතුවම බැරි අංගයක් වන කෙසෙල් වල මිල ගණන්ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. දැන් කෙසෙල් කීයද? සීනි කෙසෙල් නම් 240යි සිල්ලර බිල්. ඇඹුල් නම් වෙනවා 300ක් විතර. කෝටි කුටු නම් 540ක් විතර එනවා. සාමාන්‍යයෙන් ඉතින් ටවුන් වලට ගියාට පස්සේ කෝටි කුටු 600යි. දැන් අයි මේ වැඩි වෙලා තියෙන්නේ. අනේ මන්ද දැන් මට සීසන් එකට දෙසැම්බර් මාසෙට රුපියල් 30000ක කෙසෙල් බා ගත්තම මට ඇති. දැන් මේ සැරේ 70000ක කෙසෙල් බාලා තියෙනවා. ඉතින් ඔයාලා අහන්නේ නැද්ද අයි මේ මෙච්චර වැඩි කියලා? ගේන කට්ටියගේ. ඒගොල්ලෝ කියනවා බිලිපිටින් ගන්න ගාන තමයිලු අපි දෙන්නේ. අපි නෙමෙයිලු වැඩි කරලා තියෙන්නේ එහෙම. කෝල් කුට්ටු කිලෝ එකක් සාමාන්‍ය රුපියල් 750ක් විතර වෙනවා. ඔව් වැඩි. ඒක ඇත්තටම වැඩි. ඉතින් නමුත් අපිට ගන්න නැහැ නේ ඊට අඩුවේ. කෝල් කුට්ටු ගන්න බෑ. කෝල් කුට්ටු 500 50 ඇපල් කේල් කිලෝ 300යි. කේල් ගන්නකොයි ලවුට්ටට. සීනි කෙසෙල් ඇවරියක්ම ගණන් වෙලා. ඔව් දැන් 280ක් විතර වෙනවා කිලෝ එකක්. කිලෝ එක කියන්නේ ගෙඩි 15ක විතර ඇවරියක්. නෑ විතර අවුරුදු මේතර කෙසෙල් තියන්න වෙන්නේ නෑ. සාමාන්‍ය ඉතින් නොතිය බැරි කට්ටිය ඉතින් 30යි. නෑ නැති කට්ටිය නිකන් ඉඳි. ගිය සතියේ රුපියල් 281 කෝල් කුට්ටු අද රුපියල් 650 අතර අවි කෙනකොට ඒකත් පට්ටාමුයි. තනිකර බෙහෙත් ගහලා ඊරා ගහලා මෙහෙම බල අරගෙන තනිකර ලාකාපට. ඒකත් ඒ ගන්න. ඇයි මෙහෙම කරන්නේ? ඇම්බුල් ගේල් එකත් අවිල තියෙන රුපියල් 550 600 ද ඇම්බුල් තුනේ මේ රුපියල් 80ට 90ට ට්‍රාන්ස්පෝර්ට්ින්ද තමයි කිව්වේ දැන් ට්‍රාන්ස්පෝර්ට් අඩු වුණානේ මම කියන්නේ ඒකයි කාංචන විජේසේකල ඉන්දන අඩු කරාට ඒ අඩුවීමේ වාසියත් එක්ක මෙන්න මේ ප්‍රවාහන ගාස්තු වල යම් ප්‍රමාණයක් අඩු වුණා නම් මේ වෙල මිල අඩු වෙන්න ඕන රජය විසින් මේ රටේ පාරිභෝගිකයන්ට සහන රසක් ලැබලා දුන්නා හැබැයි මේ රටේ කූට ව්‍යාපාරිකයෝ වෙළඳසැල් වෙළඳසැල් හිමියන් ඒ සහන මේ රටේ පාරිභෝගිකයන්ට සැබෑ ලෙසම ලබා දීමට කටයුතු කරලා නැහැ මොන සංගම් කොහොම කිව්වත් මිල අඩු කර බත් පාර්සලේ මිල අඩු කරන්න කිව්වත්
ප්ලේන්ටි මිලාඩු කරන්න කිව්වත් ටී එකේ මිලාඩු කරන්න කිව්වත් අද ඒ සංගම් කියන විදියට මේ වෙනසල් කටයුතු කරන්නේ නැහැ. ගෑස් මිල අඩු කරා බිත්තර සහන මිලට ලබලා දුන්නා. ඒ දීලා කිසිදු බේකරියක බේකරි නිෂ්පාදන අඩු කරලා නැහැ විතරක් නෙවෙයි. බේකරි හිමියන්ගේ සංගමය කියනවා ඔවුන්ට මිල අඩු කිරීමට බැහැ කියලා. ඉතින් ඒ නිසා ආපන ශාලා හිමියොත් බේකරි හිමියොත් මේ අවස්ථාවේදී පාරිභෝගිකයන් ගසා කෑමට ලක් කරමින් සිටිනවා. ඉතින් මේ නිසා දැන් රජය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. මේ රටේ පාරිභෝගිකයන් වෙනුවෙන් බිත්තරයක් සහන මිලට ලබලා දෙන්න, කුකුල් මස් ටික සහන මිලට ලබලා දෙන්න, කෝලි කුට්ටු ගෙඩිය සහන මිලට ලබලා දෙන්න, බත් පාර්සලේ සහන මිලට ලබලා දෙන්න සහ මේ කියන බේකරි නිෂ්පාදන සාධාරණ මිලකට ලබා දීමට කටයුතු කරන්න කියන ඉල්ලීම අපි මේ අවස්ථාවේ කරනවා. මේ අතර වැඩි මිලට බිත්තර අලවිකරණ වෙළඳුන් සොයා මෙහෙයුම් අකණ්ඩව සිදු කරන බව පාරිභෝගික අධිකාරී පවසනවා. මරදාන මරියා කඩේ වෙළඳ සංකීර්ණයේ බිත්තර තොග සංගවා තැබීම සහ වැඩි මිලට විකිණීම හේතුවෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වැටලීමක් සිදු කළා. මෙහිදී බිත්තර සංගවා තැබූ වෙළඳ සැල් හිමිකරුවෙකුට නඩු පැවරීමට නිලධාරීන් කටයුතු කර අතර සංගවා තිබූ බිත්තර 15000ක් පාලන මිලට විකිණීමටද කටයුතු කෙරුණා. සන්තකයේ තබාගෙන අලි නොකරු බිත්තර 15000ක විතර ප්‍රමාණයක් සොයා ගන්න ලැබුවා. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම වලදී අපිට දැනගන්න ලැබුණේ එක් එක් ප්‍රදේශවල පුද්ගලයන්ට ඇනෝම් මත ලබා දෙන බවයි. එහෙත් ඔහුගේ ඇනෝම් පරීක්ෂා කිරීමේදී එසේ ඇනෝම් ලබාගෙන තිබුණ නැහැ. ඒ වගේම ඔවුන්ගේ තවදුරටත් ප්‍රශ්න කිරීමේදී දැනගන්න ලැබුණා ඔහු විසින් බිත්තර රුපියල් 55, 57, 58 වගේ වැඩි මිල වලට නිකුත් කරන්න කියලා. ඒ අනුව රජයේ පාලන මිල රුපියල් 44යි සුදු බිත්තරයක්, දුඹුරු බිත්තරයක් 46යි. ඒ අනුව මොහු විසින් රුපියල් 55ක වගේ වැඩි මිලකට විකිණීම වරදක්. ඒ අනුවත් පාරිභෝගික අධිකාරිය අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරලා තියෙනවා. මේ බිත්තර සන්තකයේ තබාගෙන අලෙවි නොකර සිටින්න බෑ. කිසිදු ව්‍යාපාරිකට රට තුල 44න් ඉහළට බිත්තර අලෙවි කරන්න දෙන්නේ නැහැ. පාලන මිල තරයේ ක්‍රියාත්මක කරන රට තුල. දැන් මොකද ඉතින් පාරිභෝගික අධිකාරිය වටලලා මේ සාන මිලට දෙනවා ඔයගලන්ට. හොඳයි හොඳයි. මල්ලී සමහර කඩල උන් දෙනවා. අතිසතර සමහර මොනවා කියලා බිත්තර තියාගෙන එතුල හංගගෙන හරිද තියාගෙන ඒක බනස් පාටි කරනවා. ඔයගොල්ලෝ පාරිභෝගික මේ ඔයගොල්ලෝ ලල්ලනකොට හමුදාගේ තෙන්ඩ ඕන. හමුදාගේ ගෙනල්ලාදම දාලා අල්ලන්න ඕන. පාරිභෝගික අධිකාරිය විශේෂ වැටලීමක් පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී සිදු කළා. එහිදී වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන්ට නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. මේ බිත්තරයේ පිළිබඳ ප්‍රශ්නේ මාස ගණන් තිස්සේ මේ රටේ කතා වෙනවා. ආනෙනගේ බිත්තරය ගෙනල්ලා කියනවා 103යි බේකරි කර්මාන්තේ හම්බුනේ. ඉතුරු 110ට වෙච්ච දෙයක් නැහැ. තවත් 10ක් ගෙනක පස්සේ එනවා 127ක් වෙන්න ඕන. 130යි බිත්තර, 103යි ගිල් තින්නේ. ඒතර ඉතුරු 124 මොකද වුනේ බිත්තර? අපි අහනවා මේ රටේ 9ට දුන්නද බිත්තර ඩිකෝයවා? පසුගිය අටවනදා සිට ඊයේ රාත්‍රිය දක්වා මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව දීපව්‍යාප්තව වැටලීම් 6165ක් සිදු කර තිබෙනවා. එහිදී කිරුම් හා මිනුම් අක්‍රමිකතා සම්බන්ධව 449කට නඩු පැවරීමට නියමිතයි. සිදු කරන ලද වැටලීම් වලට අනුව ගම්පහ, කොළඹ, කුරුණෑගල, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි නඩු නිමිති සංඛ්‍යාව සාපේක්ෂව ඉහළ ගියක් තිබෙනවා. නඩු නිමිති සංඛ්‍යාවේ ප්‍රතිශතය සැලකීමේදී බදුල සහ මාතර යන දිස්ත්‍රික්ක දෙකෙහි වෙළඳ අක්‍රමිකතා ඉතා අවම බවයි නිරීක්ෂණය වී තිබෙන්නේ. ශ්‍රම වෙළඳපොළට ගැළපෙන ආකාරයෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනයට අදාළ විශේෂ කාරක සභාවේදී කරුණු සාකච්ඡා කෙරුණා. මෙරට උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ශ්‍රේෂ්ඨය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය දා රැස් වුණා. එම කාරක සභාවේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී මන්ත්‍රීවරුන් රැසක් අදහස් දැක්වුවා. අධ්‍යාපනය හැර යන සිසුන්ට උසස් අධ්‍යාපනය වැඩි කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ. මෙරට හෙද වෘත්තික
නාගරිකයින්ට විදේශ රටවල විශාල ඉල්ලුමක් පවතිනවා. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් මෙරට හෙද හෙදියන් වැඩි වශයෙන් විදේශ රටවලට යැවීමට ඇති හැකියාව පිළිබඳවද කාර්යක සභාවේදී කරුණු සාකච්ඡා කළා. හෙද හෙදියන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිසි අධ්‍යාපනය හා පුහුණුව ලබා දීමේ මූලික ව්‍යූහය සකස් කළ යුතු බවද මන්ත්‍රීවරුන් සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. ඒ සඳහා හෙද වෘත්තිකයින්ට පුහුණුවේදීම ඉංග්‍රීසි භාෂාව දැනුම ලබා දීමේ අවශ්‍යතාවයද ඔවුන් අවධාරණය කළා. ස්ලේව් අයිලන්ඩ් කොම්පාඤ්ඤ වීදිය ලෙස යලි නම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මැලේ සංගමය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ස්තුතිය පළ කළා. ශ්‍රී ලංකා මැලේ සංගමයේ සභාපති රිස්වාන් බදුරුදීන් හා ප්‍රධාන ලේකම් ඉක්‍රාම් කට්ටිලාන් යන මහත්වරුන් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වුණා. ස්ලේව් අයිලන්ඩ් කොම්පාඤ්ඤ වීථිය ලෙස යලි නම් කිරීම පිළිබඳ ප්‍රසාදය පළ කළ ඔවුන් මැලේ සංගමය සිදු කරනු ලබන සමාජ හා සංස්කෘතික කටයුතු පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. සියවැනි සංවත්සරයේ සමරන ශ්‍රී ලංකා මැලේ සංගමයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුබ පැතුම් එක් කළා. ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තුන්වන වටේ දේශපාලන උපදේශන ඊයේ පැවැතුණා. ශ්‍රී ලංකාව හා ඕමානය අතර ද්විපාක්ෂික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සඳහායි මෙම දේශපාලන උපදේශන පැවැත්වුණේ. දෙරට අතර සමීප හා මිත්‍රශීලී සම්බන්ධතා තවදුරටත් තහවුරු කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවත්නා සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කිරීම හා පුළුල් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. කෘෂිකර්මය, සංචාරක අධ්‍යාපන, උසස් අධ්‍යාපන, ධීවර වෙළඳ ආයෝජන, රැකියා ප්‍රවර්ධන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නව අවස්ථා පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. එමෙන්ම නව ද්විපාක්ෂික ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම් වලට එළඹීමටත් හඳුනාගත් ක්ෂේත්‍රවල සහයෝගිතාව තහවුරු කිරීම සඳහා පවත්නා ගිවිසුම් නැවත සලකා බැලීමටත් මෙහිදී යෝජනා කෙරුණා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුල මැදපිරදිග සහ අප්‍රිකා කලාපයේ සම්බන්ධතා පිළිබඳ අතිරේක ලේකම් ULM ජවහර් මහතා ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානත්වය හෙවවුවා. ඕමාන දූත පිරිසේ ප්‍රධානත්වය හෙබවූයේ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ෂේක් හමාඩ් බින් සයිෆ් අල් රවාහි. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති සබරුල් ඛාන්, දෙරටේ විදේශ අමාත්‍යාංශයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වුණා. දෙරට අතර දේශපාලන උපදේශන හතරවන වටය ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. අනපනත් සම්බන්ධයෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩුවේ අධිකරණ ඇමති කියන ප්‍රතිශත පනතට ආණ්ඩුවේ විදේශ ඇමති විරුද්ධයි. මම දන්නේ එතුමා විරුද්ධ වෙන්නේ අර එතුමා ගෙනාවු ගැසට් එකට විජේදාස මහත්මයා රිවර්ස් කරපු එකට රිටර්න් එක දෙනවද දන්නෙත් නෑ. කොටසක් බැසිල් ජනපති කියලා කියනකොට ඕට්ටිම තව කොටසක් බැසිල් නෙමෙයි රනිල් අගමැති කියන ජනපති කියන එකේ වැඩක්. ඒ නිසා ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ભેද තියෙනවා, විවිධ අනපනස් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ભેද තියෙනවා, එකම ආණ්ඩුවේ කැබිනට් එකේ. ඒ නිසා ජනාධිපතිතුමාට මම කියන්නේ ඒකයි. දැන් තමුන්නාසිරගේ ආණ්ඩුව පුපුරලා දෙදලයන් ලකුණු පත් වෙලා තිබෙනවා. අපි මේ මැයිදිනය කොයි කොයි ස්ථානයේ ඉඳලා අපි රැස්වීම කරත් අපි මැයිදිනේ රැස්වීම සහභාගී සියලුම විරුද්ධ පක්ෂවලට කියනවා දැන් අවශ්‍ය කරන්නේ පළාත් පාලන මැතිවරණය ලබා ගැනීම සඳහා අපි එකතු වෙලා කරපු අරගලය වගේ පාරට බැහැලා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ වලදෙමින් සඳහා මේ ආණ්ඩුව යන ගමන නවත්වන්නට පාරට බැහැලා අරගල කරන එකයි. රට ගොඩනැගීමට ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දිය යුතු බව ජාතික යවුන් පෙරමුණේ සභාපති නීතිඥ ශිහාර හේරත් මහතා පවසනවා. කොළඹ අද පැවතුණු මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. පාන් රාත්තලක්ගේන්ට වීල් බැරෝවක සල්ලිගෙන යන්න වෙයි කියලා හිතපු කාලෙක තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හැටියට පත් වෙලා මේ රට නැවත තුන් වේලක් කන්න පුළුවන් ජාතියක් ඇති කරනවා කියලා පොරොන්දුව පිට මේ ආර්ථිකයේ හරි මාර්ගයට ගණ්ඩ වුණ වැඩ කටයුතු ආරම්භ කරේ. මං හිතනවා මේ වැඩ කටයුතු වල විශාල ප්‍රගතියක් තියෙනවා. ඒ ප්‍රගතිය දිහා පක්ෂපාත කණ්ණාඩියකින් තොරව බලන්න කියලා මම මේ වෙලාවේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගිය අවුරුද්දේ සිංහල අවුරුද්ද ලං වෙනකොට තිබ්බ පෙට්‍රල් පෝලිං, ගෑස් පෝලිං, ඩීසල් පෝලිං අද නැති වෙලා තියෙනවා. ඡන්දයක් නැතුව IMF ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. මේ ආකාරයේ නොඑක් විද චෝදනා දාලා මේ IMF විස්තීකරණ පහසුකම ලංකාවට නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්
සමහරක් දේශපාලන නායකයන් කටයුතු කිරීම ගැන අපි කනගාටු වෙනවා. මේ සියලුම දේශපාලන බලවේග වලින් දැන්වත් මේ රටේ අනාගතය වෙනුවෙන් ජාතික එකඟතාවයක් ඔස්සේ මේ ආර්ථික අර්බුදයට විසඳුමක් හොයලා එතනින් එහාට මේ රට ආර්ථික ගමන් මාර්ගය ශක්තිමත් කරන්න කොහොමද කියන එක ගැන අපි දැන් අපේ අවධානය යොමු කරන්න අවශ්‍යයි කියන එක. මොකද අපි දන්නවා ජනාධිපතිතුමා නිතර කියන කතාවක් මේ රට අපි හදන්න ඕනේ යකඩ වගේ වෙනස් වෙන්නේ නැති ප්‍රතිපත්ති තියෙන ප්‍රතිපත්ති රාමුවක් හදන්න ඕනේ මේ රටේ ආර්ථිකයට. මොකද ඇමරිකාවේ වුණත් ජපානයේ වුණත් මහා බ්‍රිතාන්‍යයේ වුණත් ආණ්ඩු මාරු වුණාට ප්‍රතිපත්ති මාරු වෙන්නේ නැහැ. පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදායින් විශ්‍රාමිකය හෙද නිලධාරීන් වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට යලි කැඳවන්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්ද ලැබී ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ. හෙද සේවාවේ මේ පුරප්පාඩු සංඛ්‍යාව කොච්චරද කියලා කියනවා නම් අද සිද්ධ වෙලා තිබෙනවා එක හෙදියකට හෙද නිලධාරියන් 3 දෙනෙක් කරන වැඩ කරන්න වෙලා තිබෙනවා. ඒ තරම් උග්‍ර හිඟයක් තිබෙනවා. පොදු චක්‍රලේඛයක් නිකුත් කරලා සෞඛ්‍ය බලධාරීන් තේරුම් ගන්න ඕන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඉඳලා හෙද සේවාවට මේ චක්‍රලේඛයේ ක්‍රියාත්මක වුණොත් මොනද රෝගීන්ට අහපතක් වෙනවද කියන එක. මේ නිසා අපි ඉල්ලීමක් කළා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් මේක කතාබහ කරලා නතර කරන්න එපා. එහෙම වුණොත් රෝගීන්ට බලවත් හානියක් වෙන්නේ. 22 දෙසැම්බර් 31 වෙනිදා සේවයේ නතර වූ සියලුම හෙදකාරී මණ්ඩලයේ නැවත වාරයක් සේවයට කැඳවන්න කියලා අධිකරණයෙන් නියෝගයක් ඇවිල්ලා තියෙනවා තීන්දුව නඩුවෙන් පස්සේ. අද අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන දරණ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත්වලා තිබෙනවා. නමුත් අපි කියන්නේ අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරන්න බෑ කාටවත්. ඒක අධිකරණ කරන අපහාසයක්. ඒ කෙසේවද අපි කියනවා අධිකරණ තීන්දුව උඩ දෙසැම්බර් 31 ගියාය වහාම සේවයට වාර්තා කරන්න. හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ඩඩ්ලි සිරනායක මහතා දිවංගත වී හෙටට වසර 50ක් සපිරෙනවා. සිවරක් මෙරට අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු වනවා. ඒ මහතා දිවංගත වී හෙටට වසර 50ක් සපිරෙනවා. සතිපතා නොමිලේ සහල් සලාකේ ලබා දුන් සේනානායක මහතා මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කිරීම, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය පිහිටවීම, සතර පොහෝ දින නිවාඩුව ලබා දීම, ගොවි හමුදාව ආරම්භ කිරීම ආදී ජාතික ආගමික හා ආර්ථික සේවා රැසක් මෙරටට දායාද කළ නායකයෙක් ලෙසයි ඉතිහාසගතව ඇත්තේ. සිරකරුවන්ට අවුරුදු තෑග්ගක්. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන්ට අමුත්තන් හමුවීමට විශේෂ අවස්ථාවක් බන්දනාගාර දෙපාර්තමේන්තුව උදා කර දී තිබෙනවා. අප්‍රේල් 14 හා 15 යන දෙදින තුළ මෙම අවස්ථාව සලසා දී ඇති බවයි බන්දනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. එම දිනවල සිරකරුවන් බැලීමට පැමිණෙන ඥාතීන් එක් අයෙකුට ප්‍රමාණවත් වන ආහාර පාර්සලයක් හා රස කැවිලි රැගෙන විත් භාරදීමට අවශ්‍ය වන පහසුකම් සෑම බන්දනාගාරයක් තුළදීම සලසා ඇති බවයි බන්දනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ. බන්දනාගාර තුළදී සිරකරුවන් සහ සැකකරුවන් සඳහා අවුරුදු චාරිත්‍ර සිදු කරනු ලබන අතර සියලු රැඳවියන්ට කිරිබත් ලබා ීමටත් හිසතෙල් ගෑමේ මංගල්ලේද චාරිත්‍රානුකූලව ඉටු කිරීමටත් කටයුතු සම්පාදනය කර තිබෙනවා. රැඳවුවන් වෙනුවෙන් ජනක්‍රීඩා ඇතුළත් අවුරුදු උත්සවයක් මෙන්ම සංගීත වැඩසටහන සංවිධාන කර ඇති අතර සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනද පැවැත්වෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගොවිජන වනසත්ව ගැටුම් කළමනාකරණය සඳහා වූ ඒකකයක් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පිහිටුවීමට යෝජනා වී තිබෙනවා. මෙරට වනසත්ව ගහනය රටේ වන ගහනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බැවින් කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධව ගොවිජන වනසත්ව ගැටුම් කළමනාකරණය සඳහා වූ ඒකකයක් පිහිටවන ලෙස හෙක්ටර් කුබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පරීක්ෂණ ආයතනයේ නිර්දේශ කර තිබෙනවා. වගාවන්ට සිදුවන වනසත්ව හානි අවම කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙන්නේ. එහි වාර්තාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඉදිරිපත් කර තිබෙනවා. වගාවන්ට හානි සිදු කරන සත්ව වර්ග ලෙස රිලව මොනරා දඬුලේනා වඳුරා හා වල්ලූරා හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම සතුන් ආරක්ෂක සත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. ලෝක කම්කරු සංවිධානයේ ඉදිරිපත් කර ඇති වාර්තාවන්ට අනුව වන සතුන්ගෙන් සිදුවන හානි හේතුවෙන් මෙරටට වාර්ෂිකව අහිමි වන පළතුරු හා එළවලු වල වටිනාකම ඇමරිකා ඩොලර් මිලියන 200ත් 250ත් අතර වෙනවා. ගොවිජන වනසත්ව ගැටුම් කළමනාකරණයට විසඳුම් කෙටි කාලීනව ක්‍රියාත්මක කරන ලෙසයි යෝජනා වී තිබෙන්නේ. එෙහිදී වනසත්ව හා වෘක්ෂලතා පනතට සංශෝධන ඉදිරිපත් කිරීමටද යෝජනා වී තිබෙනවා. රිලවුන් ලක්ෂයක් චීනයට යැවීම කිසිදු සංගණනයක් හෝ පරීක්ෂණයකින් තොරව සිදු කළ නොහැක්කක් බව පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසනවා. රිලව යනු අපේ රටට ආවේනික සත්ව විශේෂයක් බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. වගා හානි කරන රිලවුන් අපනයනය කරනවා නම් අපි ඊට ඉස්සෙල්ලා වගා හානි කරන දිස්ත්‍රික්ක මොනවාද, ඒ දිස්ත්‍රික්කවල රිලවුන් හානි කරන වගාවන් වගේම ඒ ප්‍රදේශවල ඉන්න රිලවුන්ගේ ජනගහන ඝනත්වය බලන්න ඕනේ. ඒ වගේම ඉවත් කරගන්න සංඛ්‍යාවන් බලනකොට අපි දන්නවා රිලව් ඉන්නේ සමූහ වශයෙන්, සමූහ කීයක් ඉන්නවද, එහෙමනම් මුළු සමූහයක්ම අල්ලලා ගෙනියනවද, එහෙම නැත්නම් මේ සමූහයකින් යම්කිසි ගාණක් අල්ලනවද, මේ වගේ දේවල් පිළිබඳව කරුණු හොයලා තියෙන්න ඕනේ. ලංකාවේ රිලවුන්ගේ උපවිශේෂ පිළිබඳව පවා අවසාන විධිමත් අධ්‍යයනය සිද්ධ වුණේ 1979. එතකොට පහුගිය අවුරුදු 44 තුළ ලංකාවේ රිලා උපවිශේෂ කීයක් ඉන්නවද, ඒ අය කොහෙද හරියටම ව්‍යාප්ත වෙලා ඉන්නේ කියන එකවත් අපි තාම දන්නේ නැහැ. එතකොට මේවැය වළංගුතාවයේ මොකද්ද කියන එක පිළිබඳව අපි ප්‍රශ්න කරලා බලලා නැහැ. ඒ වගේම අපේ වනසත්ව වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ හැටියට යම්කිසි සතෙක් යවන්න පුළුවන් ඒ සතාගේ සංරක්ෂණ කටයුත්තක් සඳහා, එහෙම නැත්නම් සත්වෝද්‍යානයක් සඳහා කරන හෝමාරුවක් වශයෙන් විතරයි චීනෙන් අපනයනය කරන්න ඉල්ලනවා නම් ලංකාවේ රිලවුන්ව කොපමණ සංඛ්‍යාවක්ද ඉල්ලන්නේ, කුමක් සඳහාද ඉල්ලන්නේ කියන එක පිළිබඳව පැහැදිලි විස්තරයක් අපේ බලධාරීන් සතුව තියෙනවා. මේ අතර වඳ වී යන සත්ව විශේෂයක් වන කැස්බෑවුණු සංරක්ෂණයට නාවික හමුදාව විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැන්වා තිබෙනවා. ඒ යටතේ සංරක්ෂණය කළ කැස්බෑ පැටවුන් පිරිසක් සාගරයට මුදා හැරීමට කටයුතු කරනවා. ගිනිකොන දිග නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු රුවන් රූපසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කැස්බෑ පැටවුන් 97 දෙනා සාගරයට මුදා හැරීම සිදු වුණේ පානම වෙරළ තීරයේදී. සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය පවත්වාගෙන යනු ලබනවා. කැස්බෑ බිත්තර සංරක්ෂණ කර ඉන් බිහිවන පැටවුන් ආරක්ෂිතව සාගරයට මුදා හැරීමයි මෙමගින් සිදුවන්නේ. නාවික හමුදාව පානම ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක්ද වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව බස්නාහිර දකුණ හා නැගෙනහිර වෙරළ කලාපය ආවරණය වන පරිදි කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානද පවත්වාගෙන යනු ලබනවා. මිරිගම සතිපොලේ සිදු වූ පිහියනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ පිළිබඳ සහ තවත් ප්‍රවෘත්ති කිහිපයක තොරතුරු කෙටියෙන් දැන්. මිරිගම සතිපොලේ එළවලු වෙළඳාමේ යෙදෙන පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පිහිඇනුම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මුරුගම්පල පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්. පිහිඇනුම සිදු කළ පුද්ගලයා මීට පෙර තම සහෝදරයෙකු මෙම ස්ථානයේදීම ඝාතනය කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අපමත නිදහස්ව සිටි අයෙකු බවයි පොලිසිය පවසන්නේ. නවතා තිබූ ත්‍රිරෝද රථයක් සහ ධාවනයේ වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අතරින් රිංගා යාමට උත්සාහ කළ යතුරුපැදි කරුවකු යතුරුපැදිය පෙරළී යමින් ජීවිතක්ෂයට පත් වුණා. අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදි කරු කෑගල්ල රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ. අනතුරත් සමග හිස් ආවරණය ගැලවී යමින් යතුරුපැදි කරුගේ හිස මාර්ගයේ වැදී බරපතල ලෙස හානි සිදුව තිබුණා. උත්සව සමයේ අලවිය සඳහා පොල්පැණි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් පෙරළී යාමෙන් රියතුරු බරපතල තුවාල ලැබුවා. හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල නගරාසන්නයේදී අනතුර සිදුව තිබෙනවා. උත්සව සමයේ තොග වශයෙන් අලවි කිරීමට පොල්පැණි තොගයක් රාජගිරිය ප්‍රදේශයේ බලා රැගෙන යමින් තිබියදී වෑන් රථය අනතුරට ලක්ව ඇත්තේ රියදුරට නිඳ යාම අනතුරට හේතුව බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මාදම්පේ තබගල්ල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.
උපදෙස් දෙන බොහෝ දෙනෙක් අපිට සමාජයේ විවිධ ස්ථානවලදී වුණ ගහනවා. ඒත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගන්න වටිනා අදහස් කැටි කරපු වදන් දක්ින්න ලැබෙන තුන් රෝදය ගැන මේ විශේෂාංගකගෙන යන්නේ දුශාන්ත දර්ශන. අපිට ගමන බිමනක් යන්නුණු වෙලාවට මගතොටට බැහැලා බස් රථයක් එහෙම නැති වුණොත් නිරන්තරයෙන් අපේ පිටට එන්නේ අපේ ත්‍රිවිල් සහෝදරවරු. ඉතින් අද අපි කතා කරන්නේ ත්‍රිවිල් ගැනවත් ත්‍රිවිල් සහෝදරවරු ගැනවත් නෙමෙයි ත්‍රිවිල්වල පිටිපස්සේ ගහලා තියෙන හිතට වැදුණු හිතට වදින සුන්දර අසුන්දර වැකි ගැන. जीवित दुष्कता गुड़ा हिमिंग गमन थिंग अपे जीवित सार्थक अलीपेन गमन हिमिंग त्रिविल अम्म त्रिविल पर्ण कंकिगंड मेक इतना इतना अम्म आदर निलय बले तावकालिक मनुष्यकम सदाकालिक सली तीन तेरा බොහෝ දුරට තැනක් තියෙන්නේ නැති අයට කොහොමත් තැනක් නැහැ. අද රටේ එන දේවල් ගැන හිතලා තමයි මේක මම ගැහුවේ. කාටත් පුදු මාවතේ නොයන් ගමන් පිටුමතේ වයසට ගිහිලා ඉතින් මේ කීයක් හරි හම්බ කරගන්නේ දරුවන්ට කරදර කරන්න බැරි නිසා. ගහලා දෙන්න අපේම නයි අපිම කයි කියන්නේ. ඉතින් අපි කොච්චර උදව් කරත් අපේ කියලා මේ ප්‍රතිඋපකාරයක් නැහැ නේ. අහස සිඹින හීන නැතත් පොළොව සිඹින පැතුම් නැතත් මහද පුරා නොනිමිසුවඳ මගේ ආදර අම්මා මේ ත්‍රිවිල් එක පුතාගේ පුතා තමයි දුවන්නේ පුතා මේ අම්මා ගැන දාලා තියෙන වචන පෙළිය ගැන මම බොහොම සන්තෝෂ වෙනවා ඉතින් මට දැන් සනීපයි ඔයාට තාම වුණද මම ඉතින් ත්‍රිවිල් එකක් ගත්තා බොහොම අමාරුවෙන් ඒ වුණාට ඉතින් අද සමාජය අපිට කිසි පිළිගැනීමක් නැහැ මොකද ත්‍රිවිල් දුවනින්ද අපව වැඩි කට්ටිය ගණන් ගන්න අම්මා තාත්තා ගැන දිවියංග ගැන කියහනවා නිකන් ආදරවන්තය ගැන ඒ වගේ දේවල් වචනෙන් කියන එක තමයි මම මේ විදිහට ඒගොල්ලන්ට ගහලා දෙනවා ඒගොල්ලන් හිතේ තියෙන දේ යන්නේ අනිත් එකකට පෙන්වන්නේ ඒකට කාටවත් මුකුත් කියන්න බෑ අපේ ඉතින් ගහන්නේ අපේ වීල් එකේ අපි එක එකනයි අදහස් තමයි දේවා ප්‍රසිද්ධ වැඩි වගේ දැම්මම නෝ අපේ හදවතෙන් ප්‍රකාශ කරන්න පුළුවන් දේ තමයි අපි මේ වදනක් විදියට ත්‍රිවිල් එකේ ගහලා අපි මේ පෙන්වන්නේ වැරදි විදියට වැරදි කෝණයකින් මේ ගැන හිතන්න එපා මම මේ ළඟදි මෙහෙම වැකියකුත් දැක්කා ගහලා තියෙනවා මොකද අම්මේ මාර අම්මා ගහයි ඔවා මේ සමාජයේ එච්චර ගැලපෙන්නේ මේ රස්සාව ඩීටේඩි හොඳට ඉන්න ඕනේ අපි වදි වදන් ඕන්නේ ලැබෙන දේ ලැබෙනවා අපාය යන්න බයත් නැහැ දිවිලෝක යන්න ආසාවකුත් නැහැ ත්‍රිවිල් දිව්වයි කියලා ලොකු ආසාවල් නැහැ පොඩි ආසාවල් තියෙන්නේ මේකෙන් තමයි ඉතින් දවස දවස කොහොම හරි සේෆ් කරගන්න ඉමුණු සෑම දෙයක්ම සරලයි සමානයි අයිමුණු සෑම දෙයක්ම ලස්සනයි දුකයි එනිදී අපිට හම්බෙලා තියෙන හැම දෙයක්ම දුක්ඛම් කටුළු තමයි මේ රස්සාවේ හැටි ඒක තමයි අපේ හිතේ තියෙන හීන තමයි ඉතින් අපිට හැමදාම මේ හීනයක් විතරයි ඒක මගේ ලෝකේ රජ්ජුරුව බයි තාත්තේ කියලා ගහලා තින්නේ මේක තාත්තා අරන්දුන නිසා සමාජයේ නම් අපිට කියන්නේ ත්‍රිවිල් කාර්යෝ කියලා ලොකු වාහන වලට නම් ඉතින් මහත්තුරු කියලා කියන්නේ ඔබගේ යාළුවෝ සල්ලි කරා යම්මේ ඉස්සර යාළුවෝ හිටියා හැම්මගේ ගාව සල්ලි නැහැ මොකක් හරි දෙයක් වෙලා සල්ලි ගන්න ගියාට පස්සේ සල්ලි නැති හින්දා ඉතින් හිතේ තියෙන ආවේගයට තමයි මේ වචන සෙට් එක ගැහුවේ කෙනෙකුගේ හිතේ ඇතිවන හැඟීමක් එහෙම නැත්නම් ආවේගයක් කුමක් හෝ මාධ්‍යකින් ආට් එකක් විදිහට එළියට දාන්න පුළුවන් නම් එතන රසයක් ඇති වෙනවා හිතන්න දෙයක් අපිට තියෙනවා මියන්මාර් හමුදාව කරපු හරියක් අද විදේශ පුවත් ගෙනෙන්නේ හර්ෂණී මද්දගේ පොලි අනුපාත කොරෝනා වසංගතයට පෙර පැවති අගයන් මට්ටමටම පත්වනු ඇති බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කරනවා පළදායිතාව අවම වීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම ඊට හේතු වී ඇති බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරන්නේ ඉහළ යන උද්දමනය පාලනය කිරීමෙන් පසු ණය ගැනීමේ පිරිවැය ඉහළ යාම తాවකාලික විය හැකි බවද එම අරමුදල පවසනවා බ්‍රිතාන්‍ය මහ බැංකුව 2021 වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා 0.01 සිට 4.25 දක්වා පොලි අනුපාතය ඉහළ දමා තිබෙනවා එමෙන්ම ඇමරිකාව යුරෝපය ඇතුළු ලොබ රටවල් රැසක් ඉහළ යන උද්දමනයට එරෙහිව සටන් කිරීම සඳහා තම පොලි අනුපාත ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා. කෙසේ වුවද මෙම සියලු පොලි අනුපාත ඉහළ දැමීම తాවකාලික විය හැකි බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ. පොලි අනුපාත පහළ වැටීම කෙදිනක සිට සිදුවන්නේද යන සම්බන්ධයෙන් එම අරමුදල අදහස් පළ කර නැහැ. මියන්මාර් හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්
පුද්ගලයන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. 2021 වසරේ පෙබරවාරි මාසයේදී කුමන්ත්‍රණයක් මගින් මියන්මාරයේ පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු හමුදාව සහ සාමාන්‍ය වැසියන් අතර ගැටුම් ආරම්භ වුණා. එම ගැටුම් මේ වන විට සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වී තිබෙනවා. 2021 වසරේ පෙබරවාරි මාසයේ සිට මේ වසරේ ජනවාරි මාසය දක්වා ගුවන් ප්‍රහාර 600ක් පමණ එල්ල කිරීමටයි මියන්මාර ගුවන් හමුදා කටයුතු කර ඇත්තේ. ඊයේ සිදු කළ ප්‍රහාරයෙන් කාන්තාවන් 15 දෙනෙකු හා කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරනවා. නැගෙනහිර දිග දකුණු කොරියාවේ හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වෙලා. දකුණු කොරියාවේ ගැන්ග්නගන් ප්‍රදේශයේ පුද්ගලයන් 500කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. අධික සුළං හේතුවෙන් ලැව් ගිනි ව්‍යාප්ත වීම වේගවත් වී තිබෙනවා. කෙසේ වුද ලැව් ගිනි මැඩ පැවැත්වීමට ගිනි නිවන බටහින් හට ඊයේ ඇති වූ වර්ෂාවත් සමග පහසු වී ඇති බවද සඳහන්. ගින්නෙන් අක්කර 420ක පමණ ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. ගිනි නිවන බටහින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 3 දෙනෙකු ලැව් ගිනි හේතුවෙන් තුවාල ලබා ඇති බවයි සහන කණ්ඩායම් සඳහන් කරන්නේ. එමෙන්ම ගින්නෙන් විනාශ වූ නිවසක් තුල තිබී මලසිරුරක්ද හමුව තිබෙනවා. සමගින් ITN ප්‍රවෘත්ති අදට නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.